අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත උද්‍යස්සන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අන්තරේට ගැසූ හොරා පොලිස් කඳුළු ගෑස් නිසා පාර්ලිමේන්තුවත් උණුසුම් කුණු හර්ප කියාගෙන ගුටි ඇනගෙන රටේ ප්‍රශ්න විසඳලා දවල්ටත් කාරලා පාර්ලිමේන්තුවේ අය ගෙදර යයි පාර්ලිමේන්තුවට ඉහළින් බුද්ධි මණ්ඩලයක් මගින් රට බේරා ගන්න බැරිද ප්‍රථමයෙන් දේශීය පුවත් අන්තරයට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් ඊයේ පාර්ලිමේන්තුව උණුසුම් වුණා මේ එහිදී පළ වූ අදහස් ඊයේ රාසමාණික්කම් මන්තුමා මං ගැන වැරදි ප්‍රකාශ කළා තිබුණා මම රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා කියලා මම රාජපක්ෂල කිසි දවසක හිටියේ නැහැ මම ඉන්නවා විශ්වාසභංග යෝජනාවයි මගේ සහයෝගයේ උමනා නැත්තම් කියන්නේ එතකොට මම ඈත් වෙලා ඉන්නා හිටපු ජනාධිපති ප්‍රේමදාස ආර්යාවත් තිරුණඩේෂන්ගේ ගෙදරදී මේ කුමන්ත්‍රණයක් කරයි කියලා එතුමිය ගිහිල්ලා කරපතල ප්‍රකාශයක් කරා කාන්තාව තමන්ගේ දේශපාලන ගණිකා වෘත්තිය සඳහා භාවිතා කිරීම තමන්ගේ හෙළුව වසා ගන්න භාවිතා කිරීම පිළිබඳව අපේ මේ සභාව තියෙන බලපතල කලකිරීමක් කරු කතා නැහැ කිතුම. මම ගණිකාවන් ඇසුරු කරලා නැති ඉඳ ගණිකාවන්ගේ හැටි දන්නේ නැහැ. එතුමා ගණිකාවන් ගැන දන්නව ඇති. අපි මේ පාර්ලිමේන්තුව ඇතුලේ කියපු චෝදනාවේ 100%ක් හරි. ඊයේ ඡන්ද දෙන්න ආවේ නැහැ විවල් විරවංශ මහත්තයා. තමන්ගේ නෝනා පාවිච්චි කරලා ඔබතුමාට පාලනය කරගන්න බැරි නම් මේ මිනිස්සු මේ සභාව පවත්වාගෙන යන්නේ තීරුමක් නෑ. පිස්සු වගේ හැසිරෙනකොට කොහොමද සභාව පාලනය කරන්නේ? ඉතාමත්ම ඉක්මනින් මේ සබ්ස්ටැන්ටිව් මෝෂන් එක මේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සහ ඒ පිළිබඳව ඡන්දය ලබා දීම මේ ප්‍රැක්ටිස් එක ක්‍රියාත්මක කරන්නට ඔබතුමා බැඳිලා සිටිනවා. We all agree that parliamentary order is given by the speaker. That cannot be questioned. ඔබතුමාගේ වගකීමක් තියෙනවා මේ 225 වරප්‍රසාද වලට වැඩිය 120 වරප්‍රසාද රැකගන්න. කතානායකතුමාගේ අභිමතය පරිදි ඕනෑම උපදේශයක් කතානායකතුමාට ගත හැකි කියලා. කටවරද්ද ගන්න එපා. ආවේගයට කටවරද්ද ගන්න එපා. මේ ආවේගශීලීව කතා කරන්න මට දේශපාලන අරසස් නැහැ. අද ජනාධිපතිතුමා නිවාස අඩස්සියේ. අගමැතිතුමා ඇමතිමණ්ඩලයේ නිවාස අඩස්සියේ. අපි පාර්ලිමේන්තුව අඩස්සියේ. මේ රටක් පාලනය කරන්න පුළුවන්ද? අපේ රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල ඔය නිකන් එහෙ ගිහිල්ලා ඉන්න එක නෙවෙයි තින්නේ තානාපතිවරුන්ට මහ කොමසාරිස්වරුන්ට රට වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ ආණ්ඩුව දේශීය වශයෙන් පච වෙලා ජාත්‍යන්තර වශයෙන්ත් පච වෙලා මේ පාර්ලිමේන්තුව නිකන් මේ නපුංසකයෝ වගේ ඇතිරෙන්න උත්තර නැහැ අද මුළු රටම හර්තාලයකට පත් කරලා තියෙනවා මෙව්වට දේශපාලන පක්ෂ වගේ කියන්න ඕනේ මෙතන කාටවත් නැහැ කියන්න බෑ ඒවට සම්බන්ධ නැහැ කියලා මේ ළමයිව කවුද මෙහෙවන්නේ ඊයේ දවස තුල බැරි වෙලා හරි අර රමුක්කන සිද්ධිය වගේ සිද්ධියක් වුණා නම් කවුද වගේ කතානායකතුමාට එන්න කියන්න එළියට බහලා කතානායකතුමාට කියන්න කියන්න පාර්ලිමේන්තුව මොනවද කරන්න කියලා එක්කෝ පාර්ලිමේන්තුව නවත්තන්න ඕන එහෙම නැත්නම් පාර්ලිමේන්තුව විසිරවන්න ඕන එහෙම නැත්නම් විශ්වාසභංගය ගෙනල්ලා මේක දෙකෙන් එකක් කරන්න ඕන අරගල කරුවන්ට මේ මොහොතේ කඳුළු ගෑස් වල ජල ප්‍රහාරය එල්ල කරනවා මේ කතානායක ගෙන්නන්න අපිට අද පක්ෂනායක රැස්වීමේදී ලබා දීලා තියෙන පිළිතුරු අපිට සායමිකටවත් වෙන්න බෑ අපිට අවශ්‍යයි වෙලාවක් අපිට දිනයක් අවශ්‍යයි කවද්ද මේ විශ්වාසභංගය සාකච්ඡා කරන්නේ කතානායකතුමා මෙතනට එන්නේ නැත්නම් අපි කතානායකතුමාව අද අඩස්සිය ඇතුලේ තියාගන්නවා කතානායකට ගෙදර යන්න දෙන්නේ නැහැ කරුණා කළ විශ්වාස බංගෙට දවස දෙනකම් එන්න ප්‍රජාජනදුවයි වයසක මිනිස්සු ගහන්න මේ පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබනු අවස්ථාවේදී සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කතානායකවරයාගේ නිල කාමරය වෙත ගොස් සිදු ඇති තත්ත්වය පිළිබඳව කරුණු විමසා සිටියා. කරුණාකර විශ්වාස මංගල දවස දෙන්න. එළිය ගහනවා, කඳුළු ගෑස් ගහනවා, මේ ළමයි එක්ක ඉන්න අම්මලට ගහනවා. අපි වැඳලා ඉල්ලනවා. විශ්වාස මංගලට කාලය දෙන්න. එතකොට එහෙම බෑ. ඔබතුමාට යන්න වෙන්නේ නැහැ. අපි යන්නෙත් නැහැ. කතානායකතුමාට පුළුවන් තීන්දුවක් දෙන්න විශ්වාස මංගල ගන්න. ස්ථාවරණියෝ අත්හැරවන්න. තාම කල්තබල නැහැනේ සභාව කතානායකතුමා. ඉතින් අපිට ස්ථාවරණියෝ ගන්න ඔබතුමාට නීතිය හදලා දුන්නොත් සම්මුද ගැනවන්නේ කියලා ඔබතුමාට අපි ඒකමදි ගොස් අපි එහෙම කරන්න බෑ. එහෙම නීතියක් නැහැ. ලබන සඳුදා පක්ෂ නායක රැස්වීමක් අපි කැඳවලා තියෙනවා. එළියේ සිදුවෙන සිදුවීම් ගැන අපි ඇත්ත වශයෙන්ම කනගාටුව පළ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ සම්පූර්ණ වාර්තාවක් අපි ලබන සතියේ පොලිස්පතිවරයාගෙන් කැඳවනවා. පාර්ලිමේන්තුව මේ මාස 13 වෙනි දින පෙරවරු 10 දක්වා කල් තබනවා. 17
හොදු විවේචනයේ නොබ්බට ගිය මාධ්‍ය කලාවක් වෙනුවෙන් අප පෙනී සිටිනවා. එනිසාම අප නිරන්තරයෙන් මතක් කළේ සහ මතක් කරන්නේ මේ පාර්ලිමේන්තුව මේ ආකාරයට නඩත්තු කිරීම මහා බරක් බවයි. දවසට රුපියල් ලක්ෂ 60ක් 70ක් වියදම් කරලා නඩත්තු කරන්න තැනක්ද මේ. අදත් පාර්ලිමේන්තුව අපායක් වගේ වුණා. ගුටි ඇනගත්තා, කුණු හර්ප කියාගත්තා, ගහගත්තා, මරාගත්තා, දවල්ට කාලා හිනා වෙලා කට්ටියම එකට එකතු වෙලා යන්න ගියා කියලා තමයි ඉතින් අපිට නම් කියන්න තියෙන්නේ. අන්තිමට රෑට ඔය කට්ටිය එකතු වෙලා හීනියට පොඩි අඩියකුත් ගහලා මචල්ලා මචල්ලා කරට අත දාගෙන සතුටු වේවි. අප මේ දිහා බලාගෙන උඩ පැනලා හිනා වෙලා ලබන පාරක් ඡන්දය දෙන්න හිතාගෙන ඉන්නවා. ඇත්තටම මේ පාර්ලිමේන්තුව මේ රටේ ධනය කාබාසනය කරන විහිළු කෝලම් මඩුවක තත්ත්වයට අද වැටිලා අවසන්. ඒ නිසායි අප මීට සතියකට දෙකකට පමණ පෙර සිට යෝජනා කරන්නේ මේ සියලු දෙනාටම උඩින් බුද්ධි මණ්ඩලයකට රට බාර දෙමු කියලා. ඒ සඳහා ඇති නීතිමය බාධා ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ඓතිහාසික අර්ථ නිරූපණයක් මගින් ලබා ගන්නට උත්සාහ කරමු කියලා. අප යෝජනා කළ මේ බුද්ධි මණ්ඩලයට හරි අපූරු ප්‍රතිචාර දසතින් ලැබෙමින් පවතිනවා. මහා සංඝරත්නයේ පවා අපට කතා කොට ප්‍රකාශ කළේ විවෘත සංවාදයක් මේ බුද්ධි මණ්ඩල සංකල්පය සඳහා ඉදිරියට ගෙන එන්න කියලයි. අපේ මේ ටෙලිවැකියට ලැබෙන ප්‍රතිචාර අතර සියත ආයතනයේට අම්බලංගොඩ ඉඳලම බස් රථයේ කැවිත් අපව ඊයේ මුණ ගැසුණා රංජිත් ජේ ජයකොඩි මහත්මයා. ඔහු බුද්ධි මණ්ඩලය ගැන මෙසේ ප්‍රකාශ කළා. මම සෑමදාම සියත සවස 6 න්ියුස් බලනගෙන පැමිණියේ අම්බලංගොඩ දළුකඩ ප්‍රදේශයේ සිට මම සියත න්ියුස් එකේ වක්ම අගය කරනවා ටෙලිවිකේ වැඩසටහනක්. ඒකෙදි මම විශේෂ දෙයක් දැක්කා බුද්ධි මණ්ඩලයක් ගැන කියනවා මේ රටේ ප්‍රශ්න විසඳීම සඳහා. ඒක ඉතා වැදගත්. ඒ නිසාම මට හිතුණා මේ සියත කාර්යාලයට ඇවිල්ලා එම මහත්මයාලාට ප්‍රශංසා කරලා යන්න. මේ රටේ තියෙන ප්‍රශ්න වලට මේ වගේ විදියට කටයුතු කරනවා නම් මම හිතනවා විසඳගත හැකියි කියලා මේ ප්‍රශ්න කරදර වලින් තොරව. ඇත්තටම බුද්ධි මණ්ඩල සංකල්පයට අද බුද්ධිමතුන්ගේ නම් යෝජනා කළ යුතුව තිබෙනවා. එය පුරවැසි අයිතිවාසිකමක්. උදාහරණයක් ලෙස කෘෂිකර්මාන්තයේ ගමු. ඒ පිළිබඳ හසල දැනුම ඇති විද්වතුන් පෙරදිනේ කෘෂි පීඨයේ ඕන තරම් ඉන්නවා. ඒ විද්වතුන් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත විශේෂඥ කමිටුවකට පූර්ණ බලතල දෙන්න ඕනේ අපේ රටේ කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන කෘෂිකාර්මික සැලැස්මක් සකස් කරන්න. ඒ අය මැති ඇමති ජනපතිට උඩින් කෘෂිකර්මාන්ත දියුණුව වෙනුවෙන් හදන සැලැස්මට ගොවින්ගේ අදහස් අරගෙනම හදාවි. හැබැයි ඒ බුද්ධිමතුන්ට උඩින් කපුටෙකුටවත් ඉගිල්ලෙන්න බෑ. නැත්නම් ඒ අයට මේ ජාතියේ උපදෙස් ලැබුණොත් ඉතින් ඒ බුද්ධි මණ්ඩලෙන් වැඩක් නැහැ. ඇත්තටම මේ මැති ඇමතින්ට නෙවෙයි රටට ජනතාවට ඍජුව වග කියන බුද්ධි මණ්ඩලයක් හිටියනම් අපේ රටට මේ කල යන්නේ නැහැ. දැන් ආර්ථික අගාධෙන් ගොඩේමටත් ඇති එකම විකල්පය ඒක තමයි. ඔය පාර්ලිමේන්තුවේ ඇහෙන සිල්ලර කතාවලින් මේ රටේ ආර්ථිකය ගොඩ අරගෙන අපේ කුසගින්න නිවලා මේ රට විශාල මහනුවරක් වෙන එක වළක්වන්න ඒ අයගේ යෝජනාවලට බැහැ. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග කරට කර වැඩ කරන්න පුළුවන් තව 10-15 දෙනෙක් අවශ්‍ය වෙනවා. අපේ රටේ විද්වතුන් විදේශගතව ඉන්නවා. ඒ වගේමයි ලෝකේ බොහෝ රටවල ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. ඒ රටවල් විවිධ අවස්ථාවල ගලව ගන්න උපදෙස් දීපු අය. ඒ අයගේ සහය අරගෙන බුද්ධි මණ්ඩල කමිටුවක් පත් කරගන්න ආර්ථිකය සඳහා. හැබැයි මතක ඇතුව ඒ අයට උපදෙස් දෙන්න PB ජයසුන්දර කබ්‍රාල්ලා බැසිල්ලා වනම් ඉතින් පත් කරගන්න එපා. ආර්ථික විශේෂඥ බුද්ධි මණ්ඩල කමිටුවට උඩින් කපුටෙකුටවත් ඉගිල්ලෙන්න බැරි තත්ත්වයක් තමයි හදන්න ඕනේ. සියලු විෂයන් වලට බුද්ධි මණ්ඩලයක් පත් කරලා මේ රට ඒ විෂය ඔස්සේ අලුත් පාරකට යොමු කළ යුතුම තිබෙනවා. ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ නම් අපට ගැලවීමක් නැහැ. ඒ බව තමයි අද මේ ජනතාව පවසන්නේ. මේ 225 මේපා කියනවා. උගත් බුද්ධිමත් සභාවක් හරහා මේක දැන් පාලනය වෙන්න ඕනේ. උගත් බුද්ධිමත් මිනිස්සු නැති රටක් නෙමෙයිනේ. විද්වත් මණ්ඩලයක රට බාර දිය යුතුයි කියන මතය තමයි තියෙන්නේ. අපේ රටන අලුතෙන් පත් කරලා තියෙනවා මහ බැංකුවේ අධිපති කෙනෙක්ව. එයා ඔස්ට්‍රේලියාවේ රටක සේවය කරපු කෙනෙක්. ඒ වගේ තවත් විදේශගත අය ඉන්නවා අපේ රටට සේවය කරන්න පුළුවන්. ඒ මොකද මේ 225 කිසිම වැඩක් වෙන්නේ නැහැ කියන මතේ ඔක්කොංගෙම තියෙනවා. අපි ගියමුකෝ 105ක් ගත්තා කියලා. ඔතන සාමාන්‍යයෙන් ඕ ලෙවල් බාස්වත් අය අඩුයිනේ. සාමාන්‍ය පෙළ බාස්, සාමාන්‍යයෙන් ඉංග්‍රීසි දැනුම තියෙන අයත් අඩුයිනේ. මුළු රටම ඒගොල්ලෝ අයින් කරලා තියෙන්නේ. අපේ ඉන්න හොඳ උගත් තරුණ කොල්ලෝ කෙල්ලෝ
දාන්න ඕනේ ගුලන් ඉස්සරහට. වටේටම මුහුද තියෙනවා. ගොඩක් විදි තියෙනවානේ ලංකාව දිනු කරනවා. බුද්ධිමන්නපයක් කියන්නේ ඒ කට්ටිය හැම ශේෂ්ත්‍රම දැනුමක් එකතු වෙන්න ඕනේ. ඒ ශේෂ්ත්‍රවලට විශේෂඥ කට්ටිය හිටියාම අතරම මේ 225ට වඩා නම් හොඳ වෙයි කියලා හිතනවා ඉතින්. බුද්ධි මණ්ඩලයක් මෙතනට එන්න ඕනේ. එතකොට තමයි හරියට රට ගෙනියන්න පුළුවන්. හොරු නැතුව. ගත් විද්වත් මණ්ඩලයක් අවශ්‍යයි මේ රටට දැන් මේක ඉස්සරහට ගෙනියන්න නම්. නැත්තම් මේ රට තවත් අගාධර යනවා. දැන් ඉන්න අපේ මහා බැංකුවේ අධිපති වගේ කිරි ජනාධිපතිලා මොදල මනසේ දැන් ඉන්නේ ලේකම්. එයා අගමැති වුණා නම් මං හිතන්නේ මීට වඩා හොඳට කරයි කියලා මට නම් හිතෙනවා. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. අපේ රටේ ජනතාව මේ සටන ආරම්භ කළ මොහොතේ සිටම අප කරන ප්‍රකාශයක් තිබෙනවා. ඒ බව සනාථ කිරීමට තරම් අතිශය සාධාරණ යුක්තිසහගත සාධක අප ඉදිරිපත් කළා. ඒ තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන්සියට 95%කටම මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් පිළිබඳව අවබෝධයක් හැඟීමක් තර්කයක් බුද්ධියක් නැහැ කියලා. ඇත්තම කිව්වොත් මේ මොහොතෙත් මේ රට වැටී ඇති අගාධයෙන් ගොඩගන්න මේ 225න් කීප දෙනෙකු අත විතරයි යාන්තමට සමහර යෝජනා තියෙන්නේ. අනිත් සියලු දෙනාම හිස් කල හිස් මුට්ටි වගේ හරියට බෙරේ වගේ හඬ තියෙනවා මැද හිස්. මේසා විශාල අර්බුදයකට රටම වැටිලා තියෙන වෙලාවක මේ අපායෙන් ගොඩගන්න මොකක් හරි කරන්න මේ අයට පුළුවන්කම තියෙන්න ඕනේ නේද? මේ ගෙවුණු මාස දෙක තුන තුල එකම වැදගත් උත්තරයක්වත් මෙතනින් ආවේ නැහැ. ඒ බව මහානායක ස්වාමින් වහන්සේලාත් කිව්වා. කථානායකත් වරක් කිව්වා. තුන් වේලම මෙහෙම සැපට කාලා කෑ ගහලා හූ කියාගෙන රණ්ඩු කරලා බුරාගෙන හපාගෙන යන්න නෙවෙයි ඔතනට ජනතාව තමුන්ලව පත් කළේ. දැන් ඊයේ දවස අරගෙන බලන්න නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලා පිටිය පත් කරගන්න ගහපු රිවර්ස් සෙල්ලම. සාමාන්‍ය රංජිත් සියඹලා පිටියව අප විශ්වාස කළේ සියඹලා කාපු නැති කෙනෙක් ලෙසයි. ඊයේ එයත් සියඹලා කාලා නැහැ වගේ තමයි හැසුරුනේ. නමුත් සියඹලා කාලා තියෙනවා හොඳටම. බලන්නකෝ හොඳටම මුහුණ ඇඹුල් වෙලානේ ඉතිරි වුණේ. මට අවශ්‍ය වුණේ විපක්ෂයේ ශක්තිය පෙන්වන බලවේගයක් බවට මේ අවස්ථාව පත් කරගන්න. හැබැයි විපක්ෂයේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම පිළිබඳ මගේ බලවත් කනගාටුව මම ප්‍රකාශ කරනවා. අප ඉතාම පැහැදිලිව කිව්වා විමල්ලා මෛත්‍රීලා වාසුලා ගම්මන් පිල්ලා එළියට එනකොටම සත පහකටවත් වැරදුනා. සත පහක නෙමේ සතේකටවත් විශ්වාස නැහැ කියලා. මේ එන්නේ වක්‍රාකාරව ඩබල් ගේම් කාරින් කියලා අප ඉතාම පැහැදිලිව කියලා දුන්නා. නමුත් ඒක අපට තේරුණාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මය ඇතුළු කණ්ඩායමට තේරුනේ නැති එකයි අවාසනාව. නියෝජ්‍ය කතානායක තනතුරට ආයේ රංජිත් සියඹලා පිටියොම ඊයේ පත් කරගත්තා. විමල්ලා වාසුලා ගම්මන්පිල්ලා මෛත්‍රීලා දයාසිරිලා ඔය ඔක්කොම විපක්ෂේ හිටියට විපක්ෂේ නෙවෙයි කියලා තේරුම් ගන්න තරම්වත් ඊයේ ඡන්ද විමසීම එනකන් සජිත් ඇතුළු කණ්ඩායමට අවබෝධයක් තිබුණේ නැද්ද? ඇත්තටම එහෙම අවබෝධයක් තිබුණේ නැත්නම් මේ රට ඔයාලා අතට දීලත් වැඩක් නැහැ, අන්තිමට රටටම අබසරණයි කියලා තමයි අපට කියන්න වෙන්නේ. දැන් රංජිත් සියඹලා පිටි ඉල්ලාසුනාම මේක ගේමටම කියලා තේරෙන්නේ නැද්ද? ඒකනේ ආණ්ඩුවත් සියඹලා පිටියටම ඡන්දය දුන්නේ. ඒ කියන්නේ ඔය බොරුවට එළියට ඇවිත් විපක්ෂයේ ඉඳගෙන ඉන්න අය ඉන්නේ බොරුවට කියලා තේරුම් ගන්න. මේ අය විපක්ෂයේ අය නෙවෙයි. නමුත් අවාසනාවකට මේ දේශපාලනය කියවන්නේ නැති සජිත් ප්‍රමුඛ කණ්ඩායම ඉමිටියස්ව දාලා පරාජය කරලා පෙන්වුවේ විපක්ෂයට බලය නැහැ කියලයි. දැන් ඒ මැද්දේ තව විශ්වාස භංගයක් ගේන්න හදනවා. ඇත්තම කිව්වොත් ඔය කාට කාටවත් මැතිවරණයකට නම් යන්න බෑ. මේ වෙලාවේ ආවොත් ඔයාලා සියලු දෙනාවම සෝදලා යනවා. ඒ නිසා විවිධ ජිල්මාට් දමමින් මේ අවාසනාවන්ත තත්ත්වයට තවත් රට ඇදගෙන යන්නයි මේ හදන්නේ. දැන් මේ විමල්ලට ගම්මන්පිල්ලට දයාසිරිලට මේ වෙලාවේ ලොකුම ප්‍රශ්නය මේ සජිත්ගේ මව හේමා ප්‍රේමදාස මහත්මිය පොහොට්ටු නායකින් එක්ක මොනවදෝ මන්ද කුටු කුටු ගෑවලු. කලින් අපිට කිව්වනම් ඒගොල්ලොත් අපේක්ෂකෙක් දානවා කියලා එක්කෝ අපිට අපේක්ෂකෙක් නොදා ඉන්න තිබ්බා. හැබැයි අන්තිම මොහොතේ තමයි මේගොල්ලෝ මිටියස් බාකිර්මා කරව දානවා කියලා ප්‍රකාශයට පත් කළේ. ඒ මොකටද? අන්න ඒක තමයි හේමා ප්‍රේමදාස මහත්මියව හම්බුනේ දැන් ඊයේ රැයි පෙරේද රැයි තිරු නඩේසන්ගේ ගෙදරදී. තිරු නඩේසන් තමයි කපුගම කළේ. ඔහොට්ටුවේ නායකයෙක් තමයි හම්බුනේ. හේමා ප්‍රේමදාස මැතිණියත් එක තමයි කුටු කුටු ගෑවේ. මෙතනින් පැහැදිලිව පේනවා සජිත් ප්‍රේමදාස කරන්නේ රාජපක්ෂ පවුලේ කොන්ත්‍රාත්තුවක්. දැන් ඇත්තටම මේ හේමා ප්‍රේමදාස මහත්මිය පසුගිය දාක රණසිංහ ප්‍රේමදාස ගුණසමරුවට ආවෙත් හරි අමාරුවෙන්. හේමා ප්‍රේමදාස මහත්මියට මේ කුටු කුටු ගාල
දාලා තිරුණාදේශන්ලත් එක්ක මේ රට කරවන්න පුළුවන් කමක් තියෙනවා නම් ඉතින් එතුමිටම ওই රට බාර දීලා හැමෝම ගෙදර යන්නකෝ. මතකද මේ විමල් කාලයක් ලෝක බැංකුවේ ප්ලග් ගලවන්න ගියා, MCC ගිවිසුමක් එක්ක මැරෙන්න හැදුවා, ලෙමන් පප් කාලා මහින්දගේ තැඹිලි වතුර බීලා පොලිස් නිලධාරියෙකුගේ තොප්පියත් ගලවලා දැම්මා. දැන් අර හේමා ප්‍රේමදාස කෙනෙකුගේ ඇඟේ එල්ලෙන්න හඳනවා තිරුණාදේශන්වත් අල්ලගෙන. පැන්ඩෝරා කතාව එළියට ආපු වෙලාව මතකද? එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කමිටුවක් පත් කළා. තිරුණාදේශන්ගේයි නිරුපමා රාජපක්ෂගේයි පැන්ඩෝරා පේපර්ස් වල ගනුදෙනු ගැන හොයන්න. අන්න ඒකට මොකද වුණේ කියලා අහලා බැලුවොත් හොඳයි නේද විමල් වීරවංශ? ඒක තමයි මේ වෙලාවේ වැදගත්. අවසාන වශයෙන් එකක් හරි පැහැදිලි. මේ කාටවත් ඇත්තම කිව්වොත් ප්‍රශ්නෙට විසඳුම් නැහැ. ඒ නිසා තමුන්ලා පාර්ලිමේන්තුවට වෙලා තියෙන දෙයක් කාලා සතුටින් ඉන්නකෝ. මේ අර්බුදේ රට ගොඩ ගන්න විශේෂයෙන් විවේචනයට ඔබෙන්ගේ යෝජනාවක් අප පසුගිය සතියේ ඉදිරිපත් කළා. ලෝකයේ විවිධ අර්බුදකාරී අවස්ථාවල ජාත්‍යන්තරයේ හැසිරෙන ආකාරය දිහා බලලයි අප එය යෝජනා කළේ. ඒ මානුෂීය ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවන්න කියලා. හැබැයි එහෙම කැඳවලා ඩොලර් නම් ඉල්ලන්න එපා. ආයේ හොරකම් කරගෙන යන්න නේද? ආධාර ලෙස පුළුවන් තරම් ඖෂධ, ආහාර, ඉන්ධන ඉල්ලන්න. මේ වෙලාවේ යුක්‍රේනයට එවැනි ජාත්‍යන්තර මානුෂීය ආධාර සමුළුවක් ක්‍රියාත්මක වෙනවා. අද වෙනකොට ඩොලර් බිලියන 6.5ක් ලැබිලා තියෙනවා. ඔය සමහර තානාපතිලා මේ වෙලාවෙත් ඔය රටවල් වලට වෙලා පෞද්ගලික බිස්නස් කර කර ඉන්නේ. අඩුම ගානේ යාළව සම්බන්ධ කරගෙන වහාම මානුෂීය ආධාර සමුළුවක් කැඳවන්න. අප මාධ්‍ය ආයතනයක් ලෙස ලෝක දේශපාලනය අධ්‍යයනය කරමිනුයි මේ යෝජනාව මීට සති එකහමාරකට පෙර ඉදිරිපත් කළේ. ඊට පසු විපක්ෂ නායකත් පාර්ලිමේන්තුවේදී ඊයේද පෙරේදද මේ මානුෂීය ආධාර සමුළුව ගැන කතා කළා. අද සුසිල් ප්‍රේමජයන්ත්‍ර මන්ත්‍රීතුමත් කතා කළා. දැන් වහම ජාත්‍යන්තර මානුෂීය ආධාර සමුළුවක් කැඳවන්න පුළුවන් ක්‍රමවේදයක් හොයන්න. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න. නැත්නම් තව ටික දිනකින් බෙහෙත් නැතුව, කෑම නැතුව, ඉන්ධන නැතුව, ගෑස් නැතුව, අපට විදුලියක් නැතුව කලුවරේම මැරිලා යන්න වේවි. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය ආණ්ඩුව එක්ක ඩීල් දාන බව ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11ක ස්වාධීන මන්ත්‍රී සංසදය පවසනවා. ඒයේ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා හැසිරෙන විදිය, අගමැතිවරයා හැසිරෙන විදිය, කැබිනට් මණ්ඩලය හැසිරෙන විදිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැසිරෙන විදිය, දේශපාලන පක්ෂ හැසිරෙන විදිය, ඒ වගේම ගත්තොත් විපක්ෂ නායක හැසිරෙන විදිය, විපක්ෂයේ පක්ෂ හැසිරෙන විදිය දැන් අපේ රටේ ජනතාවට ඉතාමත්ම සක්සුදක්සේ ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. මේ හැසිරීම ප්‍රායෝගිකව මේ අය කොතනද ඉන්නේ, මේ අය කොහොමද වැඩ කරන්නේ, මේ අය රට වෙනුවෙන් කොහොමද කටයුතු කරන්නේ කියලා සුළුතරයක්. ඒ අන්තර්කාලීන ආණ්ඩුව නිර්මාණය වෙන එක වැළැක්වීම සඳහා කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කරනවා. ඊයේ දවසේ ඒ අපේ අරමුණ, මේ රටේ අරමුණ සම්පූර්ණයෙන් ඉටු කරන්න බැරි, ඉටු වෙන බැරි වාතාවරණයක් නිර්මාණය කරේ ඒ රාජපක්ෂලත් එක්ක ඩීල් දාගත්ත සජිත් ප්‍රේමදාස මහත්තයලා. රණසිමලා පිටමැතිතුමා ශ්‍රී ලංකා පොජන පෙරමුණේ අපේක්ෂකෙක් නෙමෙයි, නියෝජ්‍ය කතානායක ධුරේ. එතුමා ස්වාධීන කණ්ඩායමේ නියෝජනය වෙමි තමයි එතුමා ඉදිරිපත් වුණේ. යෝජනාව ස්ථිර කරෙත් ස්වාධීන කණ්ඩායම. ඒ නිසා ශ්‍රී ලංකා පොජන පෙරමුණ ප්‍රමුඛ මේ වර්තමාන ආණ්ඩුව ගෙන යන්න උත්සාහ කරන උදවියට හොඳ පණිවිඩයක් ඊයේ දවසේ පාර්ලිමේන්තුව තුල දෙන්න පුළුවන් කමක් ලැබුණා. නමුත් කනගාටු කියන සමගි ජන බලවේගී මයිතන පල්ලෙහා මන්ත්‍රීවරු ගණනාවක් අපේ අදහසත් එක්ක හිටියා. නමුත් නායකත්වය සිහින දකිමින් ඉන්නවා ඊළඟ ජනාධිපති වෙන්න, ඊළඟ අගමැති වෙන්න. නමුත් අවාසනාවකට මේ රට කොතනින් කොතනට පත් වෙයිද දන්නේ නැහැ. එතුමා ජනාධිපති වෙනකොට අගමැති වෙනකොට ගෞරවනීය මහානායක ස්වාමින් වහන්සේලා මුල් වෙලා කැඳවන්න පාර්ලිමේන්තුවේ සීලුම පක්ෂ නායකයෝ උන්වහන්සේලා ළඟ කැඳවලා බලකිරීමක් කරන්න මේ රට අවුලකට ගෙනියන්න එපා. වහාම මේ අන්තර්කාලීන වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා. අපේ පැත්තෙන් අපේ යෝජනාව වුණේ සර්වපාක්ෂික ආණ්ඩුවක්, අන්තර්කාලීන ආණ්ඩුවක්. ඒ ගැන වෙනම සඳහන් වේවි. ඒක වෙනුවෙන් අපි යම් යෝජනා කියාත්ම අද වෙනතුරු ඒ කඩුවත සිද්ධ වුණේ නැහැ. ඒ නිසා අපි තාමත් ගෞරවයෙන් කියනවා අපිට ආයෙත් අවස්ථාවක් නැහැ. ලබන හැටි පාර්ලිමේන්තු පාත්තක් නැතුව නවුනත් ඉදිරි දින කිහිපය තුළ මේ 225 නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම් සියල්ල එකතු වෙලා මේ 225 තුළ යම් විසඳුමක් ලබා දීම ඉතාමත් වේගෙන් සිද්ධ විය යුතුයි. නොවේසේ නම් මේ රට ලේ විලකට තල්ලු වෙන්න පුළුවන්කම ලැබේවි. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. දින
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.